ආයුබෝවන් ගගන ප්‍රතාප් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ජෝතිෂ සහ බුදුදහම කියන මාතෘකාව තමයි අද කතා කරන්නේ. ඉතින් මම දන්නවා මගේ channel එක බලනවා ක්‍රිස්තියන්, ඊට පස්සේ ඉස්ලාම්, බුද්ධාගම මේ හැමදේම අදහන කට්ටිය මගේ channel එක බලන බව මම දන්නවා. ඉතින් මේක මම හැම ආගමකටම ගරු කරනවා. ගොඩක් ආගම් ගැන මම ඉගෙන ගන්නවා. මම එක මතයකම ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම බෞද්ධ ආගමට තමයි වැඩිම ලැබඳියාවක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ජෝතිෂ්‍ය දැන් ගොඩක් දිනක් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ ජෝතිෂ්‍ය කියන එක ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් ඒ ගැනත් අනිවාර්යයෙන්ම අද කතා කරනවා. ජෝතිෂ්‍ය සහ බුදුදහම එකට එකතු වෙන තැන් මොනවාද කියන දේවල් සහ ජෝතිෂ කොච්චර පරණද කියන දේ තමයි අද මාතෘකාවේදී මම ඔයගොල්ලන්ට අරන් ඉන්නේ. ඉතින් මේ මාතෘකාව බුදු දහම ගැන කතා කරන්න නම් මට එහෙම බෑ. මොකද මට බෑ කියන්නේ මේ බුදු දහම කියන බුදුරජාණන් වහන්සේගේ දැනුම හා ඒ ධර්මයේ කියන එක මේ අපේ පෘථිවිය නම් මම මේක ඉන්නේ වැලි කැටයක් තරම් පොඩි දැනීමක් තියෙන කෙනෙක්. ඉතින් මම අද උත්සාහ කරන්නේ මේ බුදු දහම ගැන කියලා දෙන්න නෙමෙයි, ජෝතිෂ්‍ය හා බුදු දහම අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ, මේ අපල කියන දේවල් එන්නේ කොහොමද, ඒවට ප්‍රතිකර්ම කරන දේවල් වලට අපේ දහමට අනුව කොහොමද මේ දේවල් බැඳෙන්නේ වගේ මාතෘකා ගැන කතා කරන්න. ඉතින් මේ කාලේ මට දැන් දිනපතාම සෑහෙන හඳහම් ප්‍රමාණයක් පරීක්ෂා කරන්න මේ වෙනකොට එනවා. ඉතින් ඒ ගොඩක් අයගේ අපල තියෙනවා. ඒ අපල වලට කොහොමද ප්‍රතිකර්ම කරන්න ඕනේ, ඒගොල්ලෝ අහනවා ඇයි මේ අපිට මෙහෙම වෙන්නේ, මෙන්න මේ වගේ දේවල් තමයි අද මාතෘකා විදිහට අරගෙන කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා ජෝතිෂ්‍යත් බුදුදහමත් අතර තියෙන මේ බැඳියාව කොහොමද අපි අපේ අපල නැති කරගන්නේ, අපේ ජීවිත සාර්ථක කරගන්නේ කොහොමද, මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියන එක මම ඔයගොල්ලන්ගේ බොහොම ආදරෙන් ඉල්ලලා හිටිනවා. ඔයගොල්ලෝ මොන ආගමක වුණත් ඔයාලට මේ ජෝතිෂ්‍ය කියන්නේ මොකද්ද, මේක බලපාන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබේ මේ වීඩියෝ එක බැලුවොත්. ඉතින් අපි ඊළඟට බලමු. මම මුලින්ම මගේ වීඩියෝ වල ගොඩක් මම කියලා තිනවා ජෝතිෂ්‍ය කියන්නේ සිතියම. එතකොට මේ සිතියම කොහොමද අපිට ලැබෙන්නේ කෙනෙක් උපදිනකොට? දැන් සමහර අවස්ථාවල පුළුවන්කම තියෙනවා මේ වර්තමානයේ නම් අර සීස කළා ගද්දි කැමති වෙලාවකට ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙම කළත් ඕනාවට වඩා අනවශ්‍ය කාලවල ගන්න බෑනේ. ගන්න පුළුවන් අපිට පුළුවන් එක වෙලාවක. එහෙම කළා කියලා මේ කර්මය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ සිතියම දැන් ඔයගොල්ලන්ට මම කලින් කියලා දෙනවා, අපි දැන් ගොඩක් දෙනා Google Map එක පාවිච්චි කරනවානේ පාරක යද්දි. ගොඩ දෙනෙක් මැප් එක බලාගෙන ගියාම දන්නවා මෙන්න මේ තැනට මෙච්චර දුරයි, මෙච්චර කාලෙකින් යන්න පුළුවන්, මේ පාර ට්‍රැෆික් නම් වෙන පාරකින් අපිට යන්න පුළුවන්, එහෙම නැත්නම් මේ පාර කෙටි අපි ගියොත් හිර වෙනවා. මේ වගේ ගොඩක් දේවල් මැප් එකකින් අපිට බලලා තීරණය කරන්න පුළුවන්. එහෙම නැතුව මැප් එක නැතුව යා මේ ගමන යනවා නම් කරන්නේ කාගෙන් හරි අහගෙන කොයි හන්දියෙන්ද හැරෙන්න ඕනේ කියලා සමහරට හෙන වටේ පාරකින් යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේ ජෝතිෂකින සිටියම අපි උපදිනකොට අපිට අපේ ජීවිතයේ ඉදිරිය පෙන්වන ශාස්ත්‍රයක් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සහ ජම්ම පත්‍රය කියන්නේ. එතකොට මේ ඔබ උපන් වේලාව නිසා මේ ග්‍රහයන්ගෙන් වෙන බලපෑමකට වඩා අපි උපදින අවස්ථාවේදී මේ අපේ මුළු විශ්වයේ තරු රාශියක් තියෙනවා, ග්‍රහලෝක තියෙනවා, තවත් විවිධ වස්තුන් තියෙනවා. මේවෙන් අපි අදාළ කරගෙන තියෙන්නේ අපේ ප්‍රධාන ග්‍රහයන් 9 දෙනා. එතකොට මේකෙන් 9 දෙනාගෙන් 7යි ඉන්නේ දෙන්නේ ඡායාග්‍රහයෝ. ජ්‍යොතිෂයේ තියෙන විශිෂ්ටම සොයා ගැනීමක් රාහු කේතු කියන දෙන්නා මනසේ චන්ද්‍රයාට අනුව තියෙන දෙපැත්තක් තමයි පෙන්වන්නේ. ඉතින් එතකොට දැන් අපි මාතෘකාවෙන් පොඩ්ඩක් පිට යන්නේ නැතුව මාතෘකාවටම නැවතෙමු. මොකද සමහර අවස්ථාවල මේ ජ්‍යොතිෂ ගැන කතා කරා යද්දී මගේ වෙන වෙන පාරවල් වලත් යවෙනවා. ඉතින් ඒ නිසා සමාවයිදයි දිනවා. ජ්‍යොතිෂ කොච්චර පරණද කියන එක ගැන දැන් අපි පොඩ්ඩක් යමු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උප්පත්ති අවස්ථාවේදී බමුණන්ව ගෙන්නලා අහනවා සුද්ධෝදන රජතුමා පලාපල කියන්නේ අනාවික. එතකොටත් මේ අනාවික ශාස්ත්‍රය කියන එක ඒ කාලේ ඉන්දියාවේ තිබුණා. එතකොට දේහ ලක්ෂණ විද්‍යාවෙන් බලලා කියන්නේ. එතුමාගේ විදිහට දේහ ලක්ෂණ. එතකොට ජ්‍යොතිෂ විද්‍යාව, දේහ ලක්ෂණ විද්‍යාව, හස්ත රේඛා ශාස්ත්‍රය වගේ ශාස්ත්‍ර ගොඩක් ඒ කාලේ බමුණන් දැනගෙන ඉන්දියා. ඒගොල්ලෝ ඍෂිවරු සහ බමුණන් තමයි මේ ජ්‍යොතිෂ වගේ විෂයන් කාලයක් තිස්සේ අරගෙන ආවේ ඔවුන්ගේ තිබුණු දැනුමේ. ඒ ඍෂිවරුන්ගේ තිබිච්ච දැනීමේ. ඉතින් එතකොට ඒ කාලේදී කියනවා ගිහිගෙයි ඉන්දියෝ සක්විති රජ වෙනවා. එකයි පමණයි කිව්වේ බුදු මේ බුදු බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් කිව්වා එක්ක බුදු වෙනවා, එහෙම නැත්නම් ගිහිගේ මේ ඉන්දියොත් එහෙම සක්විති රජ වෙනවා කියලා. ඉතින් මේ දෙකම ඒ ලක්ෂණ සියල්ලම පෙන්නවා අවසානයේ බුද්ධත්වයට පත් වුණා. ඉතින් ඒක එතකොට මේක කාලයක්, ඒ කාලිනම පැවතගෙන ශාස්ත්‍රයක්. යම්කිසි අපි දන්න දෙයක් තමයි බොරුවක් තියෙනවා නම් බොරු කියනේම වැඩි කාලයක් පවතින්නේ නැහැ. බොරු
කියන්නේ කාලය විසින්ම වැළලෙනවා. ඉතින් මේක ඒ තරම් පරණ කාලයක ඉඳලා සමහර ඊටත් ඈත කාලෙක ඉඳන් පැවතිගෙන ඇවිල්ලා තාමත් නොනැසී පවතිනවා. ඉතින් සමහර අවස්ථාවල දැන් මේ ඉපදෙන අවස්ථාවේ තියෙනවා කියන්නේ අපේ මේ මනසට එන දේවල් කියන්නේ කර්ම ශක්තියට අනුව අපේ උප්පත්තියේ අපේ මොන බලයක්ද තියෙනවා කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් කොහොම මේ ගහය කොහොම තිබුණත් ඒ අදාළ වෙලාවලට උප්පත්තිය ලැබෙන්න හේතුව තමයි අපේ පෙර කළ කුසල් අකුසල්. එතකොට අපි ගොඩක් වෙලාවට දැන් රාහු කේතු අපල සෙනසුරු අපල මේ ගොඩක් ඕනම අපලකෙදී කියනවා දාන දෙන්න. ඒ කියන්නේ දැන් සෙනසුරුට නම් යාචකයන්ට අතපය කැඩුණු අයට පුළුවන් තරම් දන් දෙන්න කියන එක කියනවා. මොකද අපි දන්න විදිහට කුසල් අකුසල්නේ අපේ ජීවිතේ බලපාන්නේ. එතකොට ඒ රාෂ්ටකාසා නරක කාලෙ කියන්නේ අපි කරපු සමහර අකුසල කර්මයන් වලට අපිට මේ කාලේ ප්‍රතිවිපාක ලැබෙන කාලේ. එතකොට අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ නම් අපේ ආගමේ හැටියටම තියෙනවා අපිට අහෝසි කර්ම අපිට මේ ආත්මෙම කරන කුසල් තුලින් පුළුවන්කම ලැබෙනවා අපල වලට ප්‍රතිවිරුද්ධව නැගී සිටින්න. ඉතින් ඒ නිසා තමයි කියන්නේ පුළුවන් තරම් කුසල් කරන වැඩ වලට අපි යොමු කරන්නේ. ඒ වගේම තමයි බෝධි පූජා පවත්වන්න කියන. මොකද්ද මේ බෝධි පූජාවේ? මම කලිනුත් කියලා තියෙනවා මැණික් ඊට පස්සේ වෘක්ෂ වලින් අපේ ඕරායකට බලපාන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ අපල කියලා කියන්නේ මම හැමතිස්සම කියලා තියෙනවා අපේ මේ මනසට පීඩාකාරී තත්ත්වයන් ගෙන දෙන කාල. එතකොට මේ කාලවල අපේ කියන්නේ බෝධියක් අසල ඒ වගේම දේවාල අසල වගේ තියෙන වටා තියෙන ශක්තිබා බොහොම නිස්කලංකයි. මනස හැමතිස්සම රිලැක්ස් කරනවා. මේ අපල වුණාම මිනිස්සුන්ගේ මනස හැමතිස්සම අර යකාගේ කම්මල වගේ හැමතිස්සම මනස ව්‍යාකූලයි. ඉතින් මේ ව්‍යාකූල මනස නැවත යථා තත්ත්වයට ගන්න මේ අපේ ආගමික සිස්දස්ථාන ආශ්‍රය කරගෙන පුළුවන්. ඔබ ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක් නම් වෙනත් ආගමක කෙනෙක් නම් තමන්ගේ ආගමේ හැටියට හරි මේක තමන්ගේ ආගමේ දේවල් වලට යොමු වෙලා ඒක අඩු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ බුද්ධත් කියන්නේ අපේ ආගමත් එක්ක බැඳියාව කියන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ බෝධිය ඊට පස්සේ පන්සල ඇසුරු කරගෙන පින්දහම් වලින් අපේ මේ තියෙන අපල උපද්‍රව ඉවත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ ග්‍රහ තරුවලටම ඔබේ ජීවිතේ බාර දෙන්න එපා කියන එක. මොකද එතුමාගේ තිබිච්ච විශිෂ්ට ඥානයත් එක්ක දැක්ක මිනිස්සුගේ මේ ජීවන සංසාර චක්‍රය කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් එතකොට සමහර ඒ කාලේ ඉඳලා සමහරු මේ ග්‍රහ තාරකා සහ මේ විවිධ දේවල් මතම එල්බගෙන ඉන්න. ඉතින් එහෙම එල්බගෙන ගියොත් එහෙම ජීවිතේ සාර්ථක කරගන්න බෑ. ඒ නිසා තමයි කිව්වේ ඒ වගේ ඒ දේවල් මතම යැපෙන්න එපා කියලා. ඉතින් ඒක ඒ තුලින් ගොඩක් දෙනා ඒ වචනේ අල්ලගෙන කියනවා බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඕක වැඩක් නැහැ කියලා. ඉතින් මෙහෙමයි. මම කියන්නේ ඔබේ මනස හොඳ උසස් තැනක තියෙන කෙනෙක් නම් ඔබේ හොඳ චිත්ත ශක්තියක් තියෙනවා නම් ඔබට බලපෑම් කරන්න අපල වලට බෑ. කොච්චර වැටිච්ච කෙනෙක් වුණත් නැවත නැගිටිනවා. ඒ එයාගේ තියෙන ශක්තිය. නමුත් මේ අපේ වර්තමාන අපි මේ ජීවත් වෙන ලෝකය ඇතුලේ මේ අපි ඉන්න මේ රට ඇතුලේ එක එක මානසික මට්ටම් වල මිනිස්සු ඉන්නේ. එතකොට මේක මේ ලෞකික ශාස්ත්‍රය. මේ ශාස්ත්‍රයේ තියෙන මම කිව්වා වගේ මැප් එක හරියට දැනගෙන මේ කාලේ මොනවාද මට වෙන්න තියෙන්නේ මෙහෙම දෙයක් වෙන්න තියෙනවද කියලා පොඩ්ඩක් දැනගෙන සූදානම් වීම. ඒකට මනසින් සූදානම් වීම කුසල අකුසලයන්ගෙන් සූදානම් වීම ඊට පස්සේ දැන් සමහරු අහන විතර මේ කර්මය වෙනස් කිරීමක්ද මේ ග්‍රහ මැණික් දාලා ඊට පස්සේ මේ දේවල් වලින් කරන්න කියලා. ඇත්තට මේක පැලස්තරයක් පමණයි. මේ ආත්මේ අපි මේකෙන් බේරුණා මේ කරයි යනවා ඊළඟ ආත්මයකට. එහෙනම් අපි කරන්න ඕනේ පුළුවන් තරම් කුසල් රැස් කරලා ලබන අපේ කවදා හරි අපිට ලබන්න තියෙන දේක මේක හොඳ පැත්තර ගන්න නම් අපි මේ පුළුවන් තරම් පින් දහම් වලේදීලා ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේකත් එක්ක මේ මැණික් වර්ග ගස් වලින් මේ හැම දෙයකින්ම කළා කරන්නේ අපි පොඩි අපේ මේ කර්මය පොඩි වෙනස් කිරීම తాවකාලික පැලස්තරයක් ඇදීමක් වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් ඒක කළා අපිට පොඩ්ඩක් අර පැනලගෙන වලක වැටෙන්න තියෙන එක වලෙන් වැටිලා යනවා. නැවතත් ඊළඟ පාර හරි අපිට ওই වල නැවත ලොකු වෙලා හරි පොඩි වෙලා හරි එනවා. ඉතින් අපි බලන්නේ අපේ මේ කර්මය වෙනස් වීම තමයි කොහොම හරි يعني අපේ මේ තියෙන කර්ම ශක්තිය වෙන අපිට වෙන්න තියෙන දේවල් අපි తాවකාලිකව නැති කරගෙන පයින්ම පයින් එක තමයි මේ අපල වලින් බේරෙන්න මේ දේවල් කරලා කරන්නේ. ඉතින් ඒ නිසා කොහොම කළත් මොන දේ කළත් අනිවාර්යයෙන්ම හොඳ විදිහට ජීවත් වෙන්න ඕනේ. පින්දහම් රැස් කරන්න ඕනේ. ඒ ශක්තිය තමයි අපි අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේක අපේ ආගමත් එක්ක බැඳිච්ච මේ දෙයක් ජ්‍යොතිෂ කියන්නේ. ඉතින් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේත් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන හිඳ ඕව වැඩක් නැහැ කියන තැන ඉඳලා වැඩේ අවුල් වුණාට පස්සේ හඳහන් අරගෙන උස්සගෙන ඉන්න එපා. ඉතින් මේ මං කල්ුණුත් කියලා තිනවා මේකට බණින අයම කාලයක් යද්දි මේක පස්සේ යන්න ගන්නවා. මොකද ජීවිතේ අර
මුල කාලේ වගේ නෙමෙයි කාලයක් යනකොට තේරෙන්න ගන්නවා සමහර දේවල් මේ කිව්ව දේවල් එකින් එකට වෙනකොට මේක ඇතුලේ යමක් තියෙනවා කියලා. අන්න එතකොට තමයි ඒක තේරුම් ගන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ අර කෝච්චිය ගිහින් ඉවරයි. ආපස්සට ඒ කාලය ලබා ගන්න බෑ. ඒ නිසා මේක ඔබට මේකෙන් දෙයක් ගත්ත කියලා ඔබට එහෙම හානියක් නැහැ නේ. ඒ කියන්නේ මොනවා හරි නරකක් වෙන්න තියෙනවා දැඩිව හිතර ගන්න නැහැ. මම මේක වෙන්න දෙන්නේ නැහැ. හොඳක් වෙන්න තියෙනවා හොඳ වෙනකන් ඉන්න එපා. ඒක අනේ ඔහේ මන් නිදාගෙන ඉඳියත් ඒක වෙන්නේ නැහැ. ඒක ඇහිලා තමන්ගේ යටි සිත විසින් තමන්ම මෙහෙවනවා. මේ අපි ඇතුලේ කියන්නේ අපි ඉපදෙනකොටම අපිට සිස්ටම් එකක් අදිනවා. අපි හිතමුකෝ අපි කම්පියුටර් එකක හાર્ඩ් එකේ නෝ OS එකක් තියෙනවනේ. Linux දුවන්නේ, Windows දුවන්නේ, Mac OS එකක් දුවන්නේ වගේ එකිනෙකට වෙනස් සිස්ටම් එකක් දුවන්නේ. අන්න ඒ වගේ අපි ඉපදෙනකොටම මේ තියෙන රාශි ශක්තියේ තියෙන බලවත්කම අනුව අපිට අපේ සිස්ටම් එකක් වදිනවා. අපේ හිත වැඩ කරන්නේ ඒකට අනුව. අපිට එතකොට මේ වැඩ කරන විදිහ කලින්ම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ජ්‍යොතිෂ කියන මැප් එක. එතකොට මේක අර ඇහිල්ල පොඩි පටුනක් වගේ මෙන්න මේ කාලේ මෙන්න මෙහෙම 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 වෙනවා කියන එක මේ ලියවිලා තියෙනවා. ඒ වගේ සිස්ටම් හැක් කිරිල්ලක් වගේ දෙයක් තමයි අපි මේ කරලා තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තම අපිට ලේසියි වැඩ ටික කරගන්න. ඕක තිබුණත් නැතත් ජීවිතේ ගත වෙනවා. මේකෙන් පුළුවන් තව ටිකක් වෙන්න තියෙන දේවල් හොඳ කරලා ජීවිතේ ලස්සනට හදාගන්න. ඉතින් ඒකයි මේකේ තියෙන හරය. ඉතින් මේ දේවල් හැමදේම තියෙන්නේ ලෞකික ජීවිතේ මිනිස්සුන්ට දෙයක් අරගෙන තව හොඳට මේ දේවල් ගත කරන්න, සතුටින් ඉන්න, ප්‍රීතියෙන් ඉන්න. මොකද මේ ලංකාව කියන්නේ ටිකක් අමුතු රටක්. මේකෙත් ගොඩක් මේ ජ්‍යොතිෂ පිළිගන්න අයත් ඉන්නවා. තමන්ගේ මානසික සුවය සඳහා මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මේ දේවල් වල පිහිට ඒගොල්ලෝ පතනවා. ඉතින් ඒක සාමාන්‍යයි. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් බුදුදහමත් එක්ක රැඳිලා ඔබේ වෙන ආගමක් අදහනවා නම් ඒ ආගමත් දහමත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේ කටයුතු කරා යන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න. තවත් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේක තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ඔබට තවත් මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් අරගෙන ඉන්නම්. එහෙනම් අපි අදට නවත්තනවා. ඔබ හැම දිනාටම ආයුබෝවන්.